ආයි බුවන් යාළුවනේ ඔන්න අදත් අපි ආවා රසම රස චයිනීස් නූඩල්ස් එකක් අපේ රසට හදන හැටි ඔයාලට කියලා දෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ තියෙන්නේ අපිට මේ නූඩල්ස් එක හදාගන්න ඕන කරන බඩු ටික. අපි මුලින්ම මේ වගේ භාජනයකට බටර් ටිකක් එකතු කරලා බටර් ටික දිය කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට තම්බලා පොඩියට කපාගත්ත කුකුල් මස් ටික එකතු කරගන්න ඕනේ. ඒකටම අපි සොසේජස් ටිකකුත් එකතු කරගෙන ටික වේලාවක් බැදගන්නවා. ඔයාලට ඕනේ නම් මේකට ඉස්සෝ, දැල්ලෝ, මාළු උනත් පාවිච්චි කරන්න පුළුවන්. රන්වන් පාට වෙනකම් බැද ගන්නවා. දැන් අපි බිත්තරයක් මේකට එකතු කරගෙන මේ විදිහට ඔක්කොම ටික කලවම් කරගන්න ඕනේ. කලවම් කරගන්න ඕනේ. දැන් අපි තවත් බටර් හැන්දක් එකතු කරලා නැවත හොඳින් කලවම් කරගන්නවා. ඊට පස්සේ රස අණුව ලුණු ටිකකුත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ නැවත හොඳින් කලවම් කරගන්න. දැන් අපි ලොකුවට කපාගත්ත බීලුණු ටික එකතු කරගෙන මේ ඔක්කොම හොඳින් කලවම් කරගන්න ඕනේ. අපි මේ නූඩල්ස් එක මේ විදිහට විනාඩි 15ක් විතර හොඳින් වැඩි ගින්දරේ කලවම් කර කර තෙම්පරාදු කරගන්න ඕනේ.
හංසකේ තිතගතිය ගියාට පස්සේ අපි ලීක්ස් හරි දුණු කොළ ටිකක් හරි එකතු කරලා කලවම් කරගන්න ඕනේ. මේ තියෙන්නේ අපි එහෙම හදාගත්ත රසම රස නූඩ්ල්ස් එක. ඔයාලා ගෙදරදී හදලා බලලා අපිටත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.